නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගම්මේකේ උපපංජන්ති නිරයං පාපකම් විනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලුම ලෝකවාසී සත්වයන්ද සිදුවන අවස්ථාවන් හතරක් පහදා දෙමින් දේශනා කොට වදාළ ඉතා වැදගත් දේශනාවක්. අද පින්වත්නි ඉතාම වැදගත් දවසක් සම්බුද්ධ ශාසනය වෙත උදාර ධර්ම වස්තුවක් ලැබුණ දිනය. අතිපූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ පැවිදි බවට පත්වන දවස. අපවත්ී වදාළ පණ්ඩිත කඩවැද්දව මහ ස්වාමීන් වහන්සේ දිනපොතේ සඳහන් කරලා තිබ්ති වෙන තියන මේ මාර්තු මාස 27 වෙනි දින ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට ධර්ම වස්තුවක් පහළ වුණාය කියන මේ ස්වාමීන් වහන්සේ ගැන උන්වහන්සේ කියන මම ආරාධනා කළ බඹලවෙන් මේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වඩමවා ගත්තාය කියන කතාව නිතර කියනවා. මේ යෝගාශ්‍රම සංස්ථාව ආරම්භයේ පටන් අති විශාල සේවයක් දිවා රාත්‍රී නැතුව සිදු කරපු තුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ බුද්ධියත් ඒ වගේම තමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධය පටපාදම් කරගෙන ඒ ධරාගෙන බොහෝ දෙනා අවවාද අනුශාසනා කරමින් කටයුතු කරනවා. දැන් කම්පියුටරේ කියන එකෙන් කරන්න පුළුවන්කම තිබෙන්නේ ටික වෙලාවක් ගත වෙන්නේ අවශ්‍ය දේ ලබා ගන්න. නමුත් අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් යම් වචනයක් යම් ප්‍රශ්නයක් ඇසුවොත් ඒ වෙලාවෙම ඒට උත්තර සපයන්න පුළුවන් තරම් අති උදාර දක්ෂකමක් තිබුණා. ඒ දක්ෂකම ලැබුණේ මේ ජීවිතයේම ලබාගත් දෙයක් නෙමෙයි. අතීත සංසාරෙත් මහානදම් පුරා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුකූලව කටයුතු කරපු නිසායි ඒ වාසනාවන්ත ජීවිතය හම්බ වුණේ. ඉතින් උන්වහන්සේට වැඳුම් පිළිම කරන ඔබ අප සෑම කෙනෙකුටම උපස්ථානය කරන ඔබ අප සෑම කෙනෙකුටම අනල්ප උදාර පුණ්‍ය සම්භාරයක් අපට හම්බ වෙනවා. පැවිදි භාවයෙන් පත්වන අවුරුදු 50ක් ගත කරනවා කියන එක පින්නතුනේ මහ පුදුමයි. මහා පුදුම ජීවිතයක්. කරුණාව මෛත්‍රිය දියුණු කරන දසපාරමිතාවන් පුරාගෙන තමන් වහන්සේගේ ජීවිතය ආලෝකමත් කරගෙන මේ වාසය කරන්නේ. හදාමදාගත් අම්ම තාත්තට මොනතරම් සැනසීමක් ලැබෙනවා ඇතිද? කවර තැනක හිටියත් ඒ අම්ම තාත්ත දෙදෙනා තමන්ගේ දරුවන් කොපමණ සිටියත් මේ වාසනාවන්ත දරුවා ගැන සිතට සන්තෝෂයට පත් වෙනවා. ඒ අම්මා තාත්තා අවපු දුර්ගතියකට යන්නේ නැතුව සුගතියෙන් සුගතියකටම ගිහිල්ලා ඒ අයගේ වාසනාවන්ත ජීවිත තම තවත් ඉදිරි සංසාරක ජීවිතවලට සපවත් වෙනවා. වාසනාවන්ත දරුවන් ලබන්න හොඳ පින් කරපු අම්මෙක් තාත්තෙක්ගේ අපේ පියතුමා දැකලා තිබුණා මෞතුමිය නම් දැකලා නැහැ. ඒ පියාණන් වහන්සේ බොහොම කරුණාවන්ත මෛත්‍රියෙන් ජීවත් වන උතුමෙක්. ඒ උතුමන් වහන්සේ මේ දරුවා අදාවදාගෙන කිසිම පැකිලීමක් නැතුව සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ලැබීම කොච්චර වටිනා කරුණක්ද. හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම නොලැබෙන උතුම් දුර්ලභ වාසනාවක් ඒ අම්ම තාත්තා දෙන්නට ලැබුණා. ඉතින් ඒ වාගේ දරුවෙක් හදාවදාගත්ත මව්පියෝ දෙදෙනාට ගලන ගඟ වගේ අති උදාර පුණ්‍ය සම්භාරයක් දිනපතාම ලැබෙනවා. ඉතින් මේ මව්පියෝ දෙදෙනා සුගතියෙන් සුගතියට යනවාමයි සතර දිත්තේ දෙමව්පියෝ දෙදෙනාට වාසනාවන්ත ගුණති දරුවෝ හම්බ වෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනය රකින උතුමන් වහන්සේලා ලෝකයේ කොතෙකුත් සිටියත්
ඒ උතුමන් වහන්සේලා අතුරින් අද අග්‍රගන්නේ උතුමා වහන්සේ හැටියටපත් උනේ අපේ අතිපූජ්‍ය අරේ ධම්ම ස්වාමීන් වහන්සේ. මේ තේරුම් ගත්ත මියන්මාර් රජයෙන් උන්වහන්සේට විශේෂ උපාධියක් පිරිනමව නමුත් ඒ කැමැත්තෙන් ගත්තා නෙමෙයි. නමුත් ලංකාව වෙනුවෙන් ලංකා බුදුසසුන වෙනුවෙන් ඒ අති උදාර උපාධියට හිමිකාරයෙක් බවද පත්තලේ උපාධිය ලබා ගත්තා. අග්ගමහා කම්මත්තානචරය කියන මේ උපාධිය ලංකාවටම එකයි. ඒ උතුම් උපාධිය ලැබුණ එකම සුදුස්සාපේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එහෙමනම් ඒ ස්වාමීන් වහන්සේ උදාර සුදුසුකම් ලැබේ කොහොමද? තමන් වහන්සේගේම පාරමී වාසනාවෙන් ලබාගත් ඒ උදාර වාසනාව කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අපේ බුදුසසුනේ හිටිය සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මොනතරම් උතුමෙක්ද? ඉරහඳ වගේ බබලෙනවා. ඉරහඳ වගේ බබලෙන මහා උතුමන් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේ ආත්ම 500ක් අනුපිළිවෙලට මහාන වුණා. ආත්ම 500ක් අනුපිළිවෙලට මහාන වෙලා තමන් වහන්සේගේ බුද්ධිය දියුණු කරගෙන ආව කොහොමද මහා පෘථුවියට වඩා ප්‍රතිලිතයි මහා සමුද්‍රයට වඩා ගැඹුරුයි ඒ මහා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව. ඒ වගේ තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ මේ උතුම් බුද්ධ ශාසනය වෙනුවෙන් පහළ වෙච්ච උතුම් ධර්ම වස්තුවක් මේ ජීවිතේ මහන වුණා නෙමෙයි. අතීත සසරේ මහන සම්පූර්ණ මහන ජීවිත ගත කරලා බ්‍රහ්මචාරී ජීවිත ගත කරලා නෙක්ඛම්ම ජීවිත ගත කරමින් විසඳ භාවයකින් පැමිණ නිසා තමයි අද මේ වාසනාවන්ත ජීවිතයක් ලබාගෙන මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් අකුසල කර්මයකට මෙන් අසනීපකම් තිබෙනා නමුත් ඒක ලෝකයේ පොතක් ගැනවොත් අපෘතක් ජනවොත් සෑම කෙනෙකුට මේ අසනීපකම් කියන එක තියෙනවා. ඒවා මේ අකුසල විපාක වලින් ලැබෙන්නේ. ඉතින් මේ ජීවිතයේ සිදු කරගන්න ලැබෙන සියලුම පුණ්‍ය බලයෙන් උන්වහන්සේට නිරෝගී භාවය අපි ප්‍රාර්ථනා කරන අතර සාංසාරික ජීවිතවලදී නම් එහෙම කරදරයක් වෙන එකක් නැහැ. බොහොම හොඳින් දීර්ඝාස ජීවිත පැලක් ලබා ගන්නටම උපකාරී වෙනවා. අනද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්වතුනි මොහොතකදී ඝාත 15000ක් පාඩම් හිටිනවා. ඒ තරම් සිහි බුද්ධියක් තිබුණා. ඒ සිහි බුද්ධිය ලැබුණේ කොහොමද? ධර්මයේ පාඩම් කරලා ධර්ම දේශනා කරලා ලෝතුරු ධර්මයේ ප්‍රකාශක බවට පත් කරලා තමයි ඒ උතුමාට ඒ තරම් විසද මහා සිහි බුද්ධියක් හම්බුනේ. ඒ වගේ අපේ නායක ස්වාමීන් වහන්සේත් අතීත බුද්ධ ශාසනවලදී ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගණගෙන ධර්මයේ දේශනා කළ නිසා අද විසද මහා පුදුම බුද්ධියක් උන්වහන්සේට හම්බ වුණා. ඒ නිසා විනේ වටිනාකම පින්වත්නි මහ පුදුමයි. විනද සමාන කරන්න දෙයක් මේ මුළුතුන් ලෝක දහස්වෙම නැ පින්වත්නි. විනෙන් තමයි අපට ඕන කරන ආයුෂ ලැබෙන්නේ. විනෙන් තමයි අපිට ඕන කරන වර්ණ සම්පත් ලැබෙන්නේ. විනෙන් තමයි අපගේ ජීවිතේ කායික බලයයි මානසික බලය ලැබෙන්නේ. විනෙන් තමයි අපගේ ජීවිතේ අවශ්‍ය කරන මහා ප්‍රඥාව සහ භෝග සම්පත් ලැබෙන්නේ. මෙන්න මේ කරුණාය යම් කෙනෙකුට ලැබුණනම් අතීත සසර බොහොම පින් කරලා තියෙනවා. ඥාත්මයේ මරණයට පත්වන වෙලාවේ ඒ වගේ පින්කමක් සිහිපත් වන නිසා තමයි වර්තමාන ජීවිතයේ පුණ්‍යවන්ත ගුණවන්ත වුනේ. එහෙමනම් මේ පුණ්‍යවන්ත බව ගුණවන්ත බව අපි එක දවසකින් දෙකකින් නවත්තන්න හොඳ නැහැ. අපගේ අවසන් හුස්ම දක්වාම අපගේ ශක්තිය තිබෙන තාක්කල්ම අපගේ මේ ගුණ සම්පත්තිය දියුණු කරන දාන සීල නික්කම් ආදී දසපාරමිතාවන් පුරා ගන්නට ඕන. එයින් අපට වරදින්නේ නැහැ. ඊළඟ ජීවිතයේ පතන් යම් දවසකදී මෛත්‍රී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී හෝ මගපල නිවන් අවබෝධ කරන්නේ නම් ඒ තාක් අපද සප විපාක ලබා දීලා බුදුසසුනක් දැකගෙන එවැගේම සතරාපා දුකින් අත මිදලා සුවසේ සසර ගමන ගෙවන් කරලා අමහාමා නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න ලැබෙනවා. අන්න ඒ වාගේ උදාන චේතනාවකින් තමයි අද අප මේ සුවිශාල මහා පින්කම් සිදු කරගෙන මේ ඉදිරියට ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා යම් කිසි කෙනෙක් දාන සීල භාවනාදී පින්කම් කරගන්නවා නම් මාතෘ පිතෘ උපස්ථාන පින්කම් කරගන්නවා නම් අන්න ඒ අය සඳහා දේශනා කරනවා නැවත වතාවක් ඒ උදවිය මනුෂ්‍ය ලෝකයේ උපත ලබනවා. මේ මනුෂ්‍ය ලෝකයේ උපත උන්වහන්සේ කොටස් තුනකට බෙදුවා. අහේතුක පටිසන්ධි, දිහේතුක පටිසන්ධි, තිහේතුක පටිසන්ධි කියලා කොටස් තුනක් තියෙනවා. මේ ලෝකේ සමහරක් ඉන්නවා අංග විකලයි, මන්දබුද්ධිකයි. ඒගොල්ලෝ බෙදුවා අහේතුක පටිසන්ධි කාව්‍යය හැටියට.
දිහේතුක පරිසන්ද කියන්නේ සන්දාව මදි නුවන මදි ගුණ සම්පත් මදි එයාගේ ජීවිතයේ දිහේතුක නාමයෙන් හඳුන්වනවා. දිහේතුක ප්‍රතිසන්දය කියලා කියන්නේ අලෝභ අදෝ සමෝහ කියන වාසනාවන්ත ගුණ සම්පත් වලින් තුනකින් ලබාගත් උපත. ඒ උපත ගණගන්නේ කොහොමද? බොහොම සන්දාවන්තයි. ඒ වගේම වීරිය තියෙන නුවණ තියෙන ගුණ සම්පත් වෙනවා. ඒව යත වෙලා තිබුණත් මතු කරගන්න පුළුවන්. මෙන්න මේ ත්‍රි හේතුක ජීවිතේ යමක් ලැබුවනම් ඒ ජීවිතේ බොහොම වාසනාවන්තයි. මේ ත්‍රි හේතුක ජීවිතය කොටස් තුනකට බෙදෙනවා. හීන ප්‍රණීත මධ්‍යම කියන අවස්ථා තුනක් තියෙනවා. මේ කුසල චේත චේතනාවේ ආනුභාවයෙන් පච්චිම භවිකණං රහත් වෙන්න පින තියෙනවා. ඒ වගේම සසර ගමන සපවත් කරගන්න පින තියෙනවා. මේ ත්‍රි හේතුක භාවයේ පිහිටාගෙන තමයි උසස් පින් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔය අ හේතුක උපත ලැබපු අයටත්, ද්වි හේතුක උපත ලැබපු අයටත් මේ ත්‍රි හේතුක මහා පින්කම් කරගන්න බොහොම අමාරුයි. මොකද නුවණ නැහැ. නුවණ තිබුණොත් විතරයි උතුම් පුණ්‍ය කර්මයක් සිදු කරගන්න අපට අවස්ථාව තිබෙන්නේ. එහෙමනම් ඥාන සම්පන්නව කුසල කර්මයක් සිදු කර ගැනීමට සිදු කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අපගේ චිත්තසංතානයේ ප්‍රබෝධමත් කරගත්තොත් විතරයි. ඒ ප්‍රබෝධමත් චේතනාවෙන් තමයි ඥාන සම්පන්න පින්කමක් බවට පත් වෙන්නේ. ඉතින් ඥාන සම්පන්න පින්කමක් කරගත්තාම පින්වත්නි අනාදිමත් කාලයක් එහි සැප විපාක ලැබෙනවා. පියමතනා බුද්ධ ශාසන කාලයේදී එක්තරා ළමයෙක් පාත්‍රයක් පූජා කරලා තිබුණා. ඒ ආනිසංසය කොහොමද? කල්ප ලක්ෂයක් මේ දරුවාට එහි විපාක ලැබුණා. සුගතියෙන් සුගතියට, සුගතියෙන් සුගතියට විතරයි ගියේ. ඒ වගේම එකම දානමය පින්කමක් කරගත්තේ පින්නතල බොහෝම හිටියා. ඒ අයට කල්ප ලක්ෂය පුරාම දුගතියකට යන්න නැතුව සුගති ලෝකෙන් සුගති ලෝකයටම ගිහිල්ලා මේ බුද්ධ ශාසනය මහන වෙලා අමහාමා නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම තරුණ ළමයේ පනතුරු පූජාවක් කළා ප්‍රේමතරා බුදුරජාණන් වහන්සේ තමහ සංඝයාට. මේ පූජාවෙන් කොහොමද කල්ප ලක්ෂයක් ඒ ළමයාට අනුස සම්බ වෙලා මේ බුදු සසුනේ මහන වෙලා රහත් වෙලා තිබෙනවා. මේ වගේ මහා පුදුමයි පින්වත්නි, දානමය පින්කම් ගිහි පැවිදි කොයි කවුරු කළත් සංඝාවෙන් ගෞරවයෙන් පුනරුවන් කෙරේ විශ්වාසයෙන් සිදු කරගනු ලැබෙනවා නම් අර කල්ප ලක්ෂයේ නෙමෙයි යම් තාක් කල් සසර ඉන්නවා නම් ඒ තාක් එහි සැප විපාක ලබා දීමට පුළුවන් බව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අප මේ පින්වත් මහත්තුරුමවරු කොයි කවුරුත් මේ ජීවිතයේ සිදු කරගත් පින්කම් ගැන හිතලා හිතලා බැලුවොත් අනාදිමත් පුණ්‍ය සම්භාරයක් රැස් කරගෙන තියෙනවා. මේ වාගේ බුද්ධ ශාසනයක් ලැබුණ නිසාමයි මේ වගේ පින් සිදු කරගෙන තිබෙන්නේ. බුදු සසුන තිබුණා කී දෙනයිද පිනක් දහමක් කරගෙන සතුටින් වාසය කරන්නේ. ඉතින් පිනක් දහමක් කරගන්න නැතුව ඉන්න කෙනා මරණයට පත්වනාම සුගතියකට නම් යන්න අමාරුයි, දුගතියකට තමයි යන්න වෙන්නේ. පිනක් දහමක් කරගත්ත කෙනා යම් විදියකින් දුගතියකට වැටුණත් වැඩි දවසක් ඉන්නේ නැහැ, එතනින් චුත වෙල සැපයට පත් වෙනවා. ඒ මොකද අපාදොක විඳින්න ශක්ති විශේෂය අපි ළඟ නැහැ. ඒ අපර තිබෙන්නේ මේ ගුණ සම්පත්තික දියුණු කරලා බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන සන්ධාව වීරිය සති සමාධි ප්‍රඥා නැමැති උදාර ධර්ම සම්පත්තිය දියුණු කරගන්න. ඒ උදාර ධර්ම සම්පත්තිය දියුණු කරගෙන යනකොට අපට මොනවද සිද්ධවන්නේ? ආර්ය ධන ස්කන්ධයට හිමිකාරයක් වෙනවා. ආර්ය ධන ස්කන්ධය රැස් කරගන්නෙක් වෙනවා. මේ ආර්ය ධනස්කන්ධයෙන් කොහොමද අපට විපාක ලැබෙන්නේ? අන්න එතකොට තමයි සැප විපාක අපට ලැබෙන්නේ. උපදින බලයක් පාසාම දීර්ඝායුෂ හම්බ වෙනවා. නිරෝගී භාවයෙන් අගතන්ප ජීවිත කලක් හම්බ වෙනවා. බක්කුල මහරහතන් වහන්සේට වගේ, මහා කාශ්‍යප මහ ස්වාමීන් වහන්සේට වගේ. ඒ වගේම කායිකෝද මානසිකෝද සුවපත් ජීවිතයක් හම්බ වෙනවා. ওই දුටුගමන මහරජතුමාට එතුන් දහ දෙනෙකුගේ කාය ශක්තිය හම්බුනේ පින්කම් වල විපාක වශයෙන්. ඒ වගේ අපිටත් මහා කායික ශක්තියක් ලබන්න, උදාර ප්‍රඥාවක් ලබන්න මේ උදාර පින්කම් වල ආනිසංස අපට හේතු වෙනවා. ඒ වගේම නිවන් දක්නා ධාති දක්වාම උදාර ප්‍රඥාවක් ලබන්න, විසඳ ප්‍රඥාවක් ලබන්න මේ මහා උදාර පින්කම් අපට විශේෂයෙන් හේතුභූත වෙනවා. නිවන් දක්නා තුරම මහා භෝග සම්පත්තියක් ලබන්න මේ උදාර පින්කම් අපට හේතු වෙනවා. ඒ නිසා අපි සලක බැලුවාම මේ සෑම වස්තුවක්ම, සෑම ධර්ම සම්පත්තියක්ම පින්වතුනි අපට ලැබෙන්නේ පිණෙන්. අපේ පින තමයි, අපේ දෙමව්පියන් නිසාවත්, දෙවියන් බ්‍රහ්මෙන් නිසාවත් නෙමෙයි, අපේම පිනටයි සියලු සම්පත් පහළ වෙන්නේ. අපේ පිනට තමයි අපේ දෙමව්පියන් හම්බ වෙන්නේ. අපේ පිනටයි වාසනාවන්ත ගුණ ඇති ධන සම්පත් අතිතන උපත ලබන්නේ. ඉතින් අපේ ජීවිතවල යම් යම් අදුපාදු
දුකන් දුක් කරදර නොයෙක් නොයෙක් දේවල් තිබෙනවා. ඒවා අකුසල කර්ම අපල උපද්දරව කියලා කියන්නේ වට තමයි. එහෙමනම් අපර තිබෙන්නේ මේ ජීවිතයේ පුළුවන් තරම් ඒ අකුසල කර්ම වලින් චේතන අකුසල විපාක බවද පත්වන කර්ම විපාක බවද පත්වන දේවල් වල නොයෙදී පුළුවන් තරම් කුසල කර්ම රැස් කරගෙන ජීවිතය සපවත් කරගන්න. මේ දින හත පුරා සිදුවන මේ මහ පින්කම සුළු පදු පින්කමක් නෙමෙයි පින්වත්නි. දකින දකින පැත්තෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අතිෝදාන ආලෝක පූජාවන් එවැගේම සතවර්ණ බුදුරස විහිදෙන්නා වගේ මේ කොණ්ඩඤ්ඤ කතා කෙල්ලුවා පවතිනවා. බලන්න මේ දකින දකින පැත්තෙන් අරමුණු අපර ලැබෙනවා. ඒ අරමුණ සියල්ලක්ම කුසල චේතනා සමුදායක්. කුසල චේතනාවක් හිතේ හටගන්නව නම් එක කුසල චේතනාවකට එක ප්‍රතිසන්දියක් හම්බ වෙනවා. ඒ වගේම නිවන් දක්නා ජාති දක්වාම ප්‍රවෘත්ති විපාක හම්බ වෙනවා. විනාඩි 5කදී අපේ චිත්ත වීති කෝටියක් පහළ වුණා නම් මේ චිත්ත වීති කෝටියෙන් ප්‍රතිසන්දි කෝටියක් හම්බ වෙන සැප විපාක. ඒ වගේම ප්‍රවෘත්ති විපාක ඒ කියන්නේ ජීවත් වන කාල පරිච්ඡේදයේදී අනාදිමත් විපාක වාරයක් අපට ලැබෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි පින්කම් වල එක චිත්තයක ස්වභාවය. එහෙමනම් පින්නත තන ලෝතර බුදුරජාණන් වහන්සේ දොන්නේ සැපේත නමක් නිසා යමෙක් සැප බලාපොරොත්තු නම් පින තියෙන්න ඕන, පින්කම් කරගන්න ඕන. මවට සැලකීම, පියාට සැලකීමේ පටන් අනාදිමත් පින්කම් අප සිදු කරගත්තොත් අපට සැප ලැබෙනවා. ලෞකික සැපයයි ලෝකෝත්තර සැපයයි කියන මේ උදාන සැප දෙක අපට ලැබෙනවා. හැබැයි මේ ලෞකික සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන පින්කම් කරන්නත් හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළේ එකම එක පැතුමයි. ඒ ප්‍රාර්ථනාව මොකුත් නෙමෙයි. ලෞතර බුදුබව පතනවා නම් ලෞතර බුදුබව මේ පින්කමෙන් මත ලැබේවා. පසේ බුදුබව හිතනවා නම් මහරහත් භාවය හිතනවා නම් සියලු සංසාර දුකින් නිදහස් වීමට හැකි තාක් ඉක්මනින් හිතනවා නම් අන්‍ය ප්‍රාර්ථනාව පමණයි තිබෙන්නේ. ඒක තමයි අපි මේ කියන්නේ ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්ව දුක්ඛා පමංචතු. ඔන්නෝය ප්‍රාර්ථනාව තමයි සෑම පින්කමකදීම තිබෙන්නට ඕන. මේ පුණ්‍ය ප්‍රාර්ථනාව චිතේ දරාගෙන සිදු කරගන්න පින තමයි අර කල්ප ලක්ෂ ගණන් සප විපාක ගෙන දීමට අපාදුකින් අතමදවා දීමට අග්‍රගන්න පුණ්‍ය කර්ම බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා ඒ මනුෂ්‍ය ලෝකයේ උපත ලබා ගන්න බැරි වුණොත් මේ පින්කම් වල අනුහසින් ඒ අය සංගම් සුගතිනෝ යන්ති. ඒ අය දිව්‍ය ලෝක හයේ හෝ එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර භක්ම ලෝකයන්හි කවර තැනක උපත ලබන කර්ම විපාකයේ අනුරූපව යම් කිසි කෙනෙක්ගේ සුගතියට පත් වුණොත් ඒ සුගති ලෝකය බොහොම හොඳයි. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ සැපේද පත් වෙන වාසය කරනවා නම් ඒ අය කල්පනා කරන අනීමේ සැපේද පත් වුණේ කොහොමද කියලා. එයාටම හිතනවා මේ පිනෙන් තමයි මං මේ සැපේද පත් වුණේ කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපෝ අති විශාල පිරිසක් පින්වතුනි සුගතියට ගියා. මාර්ගඵල ලබාගත් රහත්තුතුමෝ හැර අනිත් අය පින්වත්නි දෙව්ලෝ බඹලොවට ගියා. එක්තරා මාතාවක් සිටියා පින්වතුනි මනුලොම කුඩා පැල්පතක බොහෝම අසරණයි, බොහෝම දුප්පත්කම තිබුණා. දුප්පත්කම තිබුණාද පින්වතුනි මේ අම්මා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. මේ නිවසට වැඩම කළා ස්වාමින් වහන්සේ නමක් මහකාශ්‍යප ස්වාමින් වහන්සේ. මේ ස්වාමින් වහන්සේට මේ අම්මා පූජාවක් කරගත්. අපිට වගේ මේ ප්‍රණීත දාන වස්තු තිබුණේ නැහැ. මේ අම්මාට තිබුණේ විලඳ ටිකක් විතරයි. මෙන්න මේ විලඳ ටික පින්වතුනි කාශ්‍යප ස්වාමීන් වහන්සේට පිළිගන්නවා. මේ අම්මාගේ අවාසනාවට මෙන් එදවසම ණයක් දෂ්ට කරලා අභාව ප්‍රාප්ත වුණා. මේ මරණයට පත්වන වෙලාවේ මේ අම්මාට සිහි වුණ අර උදෑසන සිදු කරගත්ත පින්කම බලන්න කොහොමද කියලා. ඉතාම අසරණ දුගී දුප්පත් විදුරු කැලක හිටපු අම්මා සියලුම සම්පත් වලින් පිරිපුන් වාසනාවන්ත දිව්‍යාංගනාවක් බවට පත් වෙලා අදත් දිව්‍ය ලෝකයේ වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා. මේ අම්මා මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටිසේනාසනේ ළඟට ඇවිල්ලා වටේ මතුපතු ගානවා. ඒ වගේම කන්ගෙනල්ල පෙරා තමර දින ගණනාවක් මෙහෙම කළා. නැවත නැවත පින් කරගෙන මගේ ජීවිතේ සපවත් කරගන්න ඕන කියලා මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ දිව්‍යාංගනාව දැකලා අහන ඔබ කවුද ස්වාමීනි? ඔබ වහන්සේ නිසා මම දෙව්ලොවට ගියේ දිව්‍යාංගනාව. මගේ පින
වැඩි කරගන්නයි මේ නැවත නැවත ඇවිදින් මේ පින් කරගන්නේ. එතුමියට කියා තියෙන හොඳයි මේ දිනතික ඔබගේ උපස්ථාන කටයුතු කළා ඒක හොඳයි. නැවත වතාවක් මේ පැත්තට එන්න එපාය කියලා එතුමියට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බොහොම වේදනාවද පත්වන මේ දිව්‍යාංගනාව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ කතාව කිව්වා. බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා ඒ පුණ්‍ය කර්මය උන්වහන්සේ නැවත නැවත කිරීමට එපා කිව්වෙන කෙනෙක් ඒ භික්ෂුන් වහන්සේ නමක් ඉන්න ප්‍රදේශයට යාම නොසුදුසු නිසායි. දිව්‍යාංගනාව නැවත නැවත බණ ඇසීම ඔය දානමය පින්කම් පවත්වන තැන්වලදී දානමය පින්කම් වලට අපිට යොමු කිරීම ආදී පින්දහම් කරගෙන ඔබගේ ජීවිතයේ සරුසාර කරගන්න ඔබගේ ජීවිතයේ සපුවක් කරගන්න කියලා ධර්ම දේශනාවක් කළා. මේ දිව්‍යාංගනාව දහසක් නැන් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ගඵලයෙන් අමහමා නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගෙනයි දෙව්ලොවට සම්ප්‍රාප්ත වුණේ. බලන්න මේ පිනකමයි මේ කොහොමද කියලා, පුණ්‍ය සම්පත්තියේ ආනුභාවය කොහොමද කියලා. එදවස ඉන්දියාවේ හිටපු පැල්පතක් මත හිටපු ඒ අම්මා අද දිව්‍ය ලෝකේ සෝවාන් වෙච්ච තුමන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. නැවත උපදින ආත්ම හතයි, අටවෙනි ආත්මයක් නැහැ. මේ කවුරුත් රතන සූත්‍රයේ අහලා තියෙනවා, පාඩම් තිබෙනවා. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡතංච සීලම්බතං වාපි යදත්ති කිංචි චතුරපායේ ච විප්පමතෝ චචාවිද්ධානානි අබම්භෝපාතු. ඔන්න සෝවාන් ආර්යයන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙන ආකාරය. මේ සෝවාන් ආර්යයන් වහන්සේලා තමයි සහවස්ස දස්සන සම්පදායේ කියලා ව්‍යවහාර කරන්නේ. ඒ සෝවාන් ආර්යයන් වහන්සේගේ හිතේ තිබුණ සක්කාය දිට්ඨි අපේ ශරීරය පිළිබඳව, තම තමාගේ ශරීරය පිළිබඳව පවතින දෘෂ්ටිය, මෙන්න මේ දෘෂ්ටිය ආර්යයන් වහන්සේ සම්පූර්ණයෙන් නැති කළා. කවමදාකවත් මම මගේය කියන අදහසින් මේ සක්කාය දෘෂ්ටිය හටගන්නේ නැහැ. ඊළඟට විචිකිච්ඡාව කවමදාකවත් බුද්ධාදුතුමන් කෙරෙහි ස්ථාන අත කෙරෙහි සැකයක් ඇති කරගන්නේ නැහැ. සැකේ මුළුමනින්ම මේ සෝවාන් වෙනකොට සිටින් අතුරුදහන් වෙනව නැති වේ යනවා. ඒ වගේම තව තියෙනවා අන්‍යාගම් වලට යෑම. ඒකට කියනවා සීලංගත පරාමාස, වැරදි සිල් ගැනීම. ඒ වගේ සීල වෘත සමාදානයකට යෙදෙනවා නම් අන්‍යාගම් වැළඳ ගන්නවා නම් ඒක මේ සෝවාන් ආර්යයන් වහන්සේ බවට පත්වල නැහැ. සෝවාන් වෙච්ච කෙනා කවමදාකවත් වෙනතර ඔය තත්ත්වයට යන්නේ නැහැ. දවසක් මේ සෝවාන් වෙච්ච උතුමන් වහන්සේ නමක් ළඟකට වසමරත දිව්‍ය පුත්‍රය වෙදින් කතාවක් කිව්වා. මම දැන් සුළු මොහොතක ඉස්සල්ලා ඔබතුමාට ධර්ම දේශනාවක් කළා සියලු සංස්කාරයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. මේ ධර්ම දේශනාව පොඩ්ඩක් වෙනස් කරලා යන්න. මා සියලු සංස්කාරය අනිත්‍යයි නෙමේ නිට්ටයයි. සියලු සංස්කාරය දුකයි නෙමේ සපයි. සියලු සංස්කාරය අනාත්මයි නෙමේ ආත්මයි කියලා අර බුදුරජාණන් වහන්සේ විදිහටම වේශයක් මවාගෙන ආපෝ වසවරතේ දෙවි පුත්‍රයා ප්‍රකාශ කළා. මේ අපේ බමුණාට හිතා ගන්න බැරුණ මේ කවුද කියලා. මේ විදිය දේශනාවක් නැවත බුදුරජාණන් වහන්සේ වෙනස් කරන්නේ නැහැ. බැලුවම ඌර්ණ රෝම ධාතු මවා ගන්න බැරි වෙලා ඒ වෙලාව කියනවා ඔබ වැනි කෙනෙක් නෙමෙයි මාගේ ඔබ වැනි දහහක් දෙනෙක් ආවත් මගේ මේ සිතේ පවතින සද්ධාව වෙනස් කරන්න බැරි බව ඒ බමුණා මාව දිවි පුත්‍රයා ප්‍රකාශ කළා. ඒකෙන් පේනවා නේද මේ තිබෙනා දෘෂ්ටිය ප්‍රහාණය කළ නිසා සෝවාන් ආර්යයන් වහන්සේ සම්‍යක් දර්ශනයෙන් සමන්විත නිසා කවමදාකවත් උන්වහන්සේ විසිත වෙනස් කරන්න බෑ. එහෙමනම් මේ අන්‍යාගම් පිළිගැනීම, අන්‍යාගම් වෙත යෑම, නොයෙක් නොයෙක් සීල වෘත සමාදාන වෙනක මේ සෝවාන් ආර්යයන් වහන්සේ යන්නේ නැහැ. ඒ වගේම තම තිබෙනවා චතුරපායේ හිත විප්පමොක්කෝ. කවම දවසකවත් මේ සෝවාන් ආර්යයන් වහන්සේ අපායට යන්නේ නැහැ. මුළුමනින්ම අපායෙන් නිදහස් වුණා, අපා දුකට වැටෙන්නේ නැහැ. චතාමිතහානානි අබම්බෝකාතෝ. තමක් විශේෂානි සංසයක් ලැබෙනවා. මාත්‍රෝ පිත්‍රෝ ඝාතනේ, මහරහත් ඝාතනේ, ලෝහිත උපාදක කර්මයේ, සංඝ බේදක කර්මයේ සහ නියත මිසදුතු කම කියන මෙන්න මේ කරුණායක කවමදාකවත් වෙන්නවත් නේ ආර්යයන් වහන්සේපත් වෙන්නේ නැහැ. ඒ වගේම තම තැනක කියනවා නැතේ භවං අත්තමං ආදයන්තේ. සෝවාන් ආර්යයන් වහන්සේට අතවෙනි ආත්මයක් නැහැ. හත්වෙනි ආත්ම භාවයේදී අනිවාර්යෙන් රහත් භවද පත් වෙලා උතුම් අරිහත්වයෙන් අමහා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගන්නවා. එදා අර විලඳ පූජාවක් කරපු අම්මා
අද දෙව්ලොවට ගිහිලා බොහොම හොඳින් බොහොම සතුටක් ජීවිතයන් ගත කරන ඒ දිව්‍යාංගනාව ලාජා දිව්‍යාංගනාව නමින් ප්‍රසිද්ධියටපත් වුණා. මේ ලාජා දිව්‍යාංගනාවර තිබෙන තම ආත්ම හතයි. මේ හත බොහොම සපදායකයි. මේ හත බොහොම වාසනාවන්තයි. ඒ වගේම දිලෙන සූර්ය මණ්ඩලය වගේ ආලෝකමත් චන්ද්‍ර මණ්ඩලය වගේ බොහොම ලස්සන ජීවිතයන් ගත කරන ආත්ම හතක් ඇතුළතදී මේ තොමිය උතුම් අරිහත්වයෙන් සමහාමා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නවා. මෙන්න මේක තමයි කුසල කර්මයාගේ විපාක වාරය. නිරයන් පාප කම්මිනෝ දෙවෙනි පදය. මේ ලෝකේ නොයෙක් නොයෙක් මිනිස්සුන පව් කරනවා. අප බොහොම ටික දෙනයි පින්දහම් කරගෙන ජීවත් වෙන්නේ. ලෝකේ නොයෙක් මිනිස්සු සතුන් මරමින් සත්තු ඝාතනයේ සොරකම කාම මිත්‍යාචාරයේ මුසාවාදයේ සහ මත්පැනක ගොදුර වෙලා තමගේ ජීවිතේ ලොකෝ අන්ධකාරයකට වත්වා ගනිමින් ඉදිරියට යනවා. ඒ වගේම දාන සීල භාවනාදී පින්කම් කරන්නේ බොහොම ටික දෙනයි. ඒ ටික දෙනා එකතු වෙලා තමයි ඔය නොයෙක් බුදුසසුන රැකගෙන මේ මහා සංඝයා ආරක්ෂා කරගෙන විහෙර විහාර රැකගෙන මේ ඉදිරියට යන්නේ. ඒ ටික දෙනා විතරයි. ඒ ටික දෙනාද පුළුවන්කම තියෙනවා පින්වන්නේ. එයාගේ සසර ගමනස්ස පවත් වෙලා මේ භව නිස්සරණිය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නේ. පව් කරන අය අපාලෝක වලට වැටෙනවා. හැබැයි පින්වත් මේ අපායට වැටුණාම දුක නම් කෙලවරක් නැහැ. මේ අපාලෝකයේ පිළිමඳ ඔය අවීච මහා නරකයේ පිළිමඳ සඳහනක් තියෙනවා. මේ අවීචේ වාසය කරන මේ නිරසත් සතුන් අප්‍රමාණ දුක විඳිනවා. ඈත පේන යොදුන් ගණනාවක් ඈත දොරක් ඇරිලා තිබෙනවා. මේ සත්වයෝ කෑ ගහගෙන දුවන අන්න දොරක් ඇරිලා තිබෙනවා. අපි එතනින් පැනලා යමු. මේ අය කෑ ගහමින් පිච්චෙමින් දිලිසෙමින් දුවගෙන දුවගෙන යනකොට යදුන් ගණනාවක් මේම දුවලා 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 යනකොට පින්වතුනේ අර දොර වැහෙනවා. මේගොල්ලෝ කෑකෝ ගහනවා, අඳනවා, වැළපෙනවා. අනේ මේ තරම් දුර දුවගෙන ආවා, පිච්චෙනවා, වේදනාව වැඩි, දොර වැහුණා, යන්න විදිහක් නැහැ. ඊළඟ පැත්ත බැලුවාම දොරක් විවෘත වෙලා ඒ පැත්තට දුවන. ඔන්න ඔය වගේ තමයි කල්ප ගණනක් පින්වත්නි ඔය දුක විඳින්න වෙලා තිබෙනවා. මේ විදිහේ දුක් විඳින්මින් ඉන්න සත්වයෝ කොහොමද මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. නවත නැවත දුකට වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. අනාදිමත් කාලයකින් නැවත මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඒත් කරන්නේ පාප කර්ම. නැවත මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. නවත් වෙන්නතන අපිට හම්බ වෙලා තිබෙනවා. මොකන්ද මේ ලැබිච්ච වාසනාව? නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන පින්දහම් කරගන්න. එහෙම කරගන්න අතර අපි විශේෂ පැතුමක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ය. මේ ගාථාව නම් ලෙහෙසි පහසු ගාථාවක් නෙමේ පින්වත්නි. ඉමිනා පුඤ්ඤ කම්මේන මාගේ මේ පුණ්‍ය කර්මයේ ප්‍රදසින් ආනුභාවයෙන් යාව නිබ්බානපත්ය නිවන් දක්නා ජාති දක්වාම මාමේ බාල සමාගමෝ මත නරක ආශ්‍රයක් නම වේවා. නිවන් දක්නාතුරු සතං සමාගමෝ හෝතු. හොඳ වාසනාවන්ත ගුණ ඇති මව්පියන් නෑදෑ හිත මිතුරන් කල්යාණ මිත්‍රයෝ ලැබේවා කියන ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව සිතති අපි පින් කරන්න පින්වත් ඒ නිසා අපිට වරදින්නේ නෑ. අපි අපිට වරදින්නේ නැතුව බොහොම හොඳට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. අපි යන ගමන බොහොම සපදායක වෙනවා. ඒ මොකද ඊට අවශ්‍ය කරන සියලුම ධර්ම සම්පත්තිය අපි රැස් කරගෙන තියෙනවා. මේ වගස්ත පරිස්කාර පූජාවන් අපිට තනිවම කරන්න බෑ. නමුත් අපි සියලුම දෙනා එකතු වෙලා මේ සියගණන් අෂ්ට පරිස්කාර පූජ කරලා හිත යොමු කරලා සාදු සාදු කියා අපි පින් අනුමෝදන් වුණා. මේ වාගේ අනුසස් පින්වත්නේ අති දීර්ඝ කාලයක් අපර සප විපාක පිණිස පවතිනා රහත් වෙන ආත්මයේදී ඒකාන්තයෙන් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන අරිහත්වයෙන් අමහාමා නිවන් අවබෝධ කරගන්න තිබෙනවා. අන්න ඒ වාගේ උදාන පැතුමක් ඇති කරගෙන තමයි පින්වත්නේ අද අප මේ සුවිශාල පින්කම් කරන්නේ. ඊළඟ කාරණාව තමයි පරිනිබ්බන්ති අනාසව. ඒක හැමෝටම බෑ. දෙවලෝට යන්න පුළුවන්, මනුලොවට නැවතෙන්න පුළුවන්, අපායට යන්න පුළුවන්. මේ පරිනිබ්බන්ති අනාසව අපේ සිත්වල තියෙනවා පින්වත්නි ආශ්‍රව ධර්ම හතරක්. ආශ්‍රව කියන්නේ කල්වීම, නරක වීම, දුර්ගන්ධ හැමීම කියන වචනාර්ථයක් ප්‍රකාශ කරනවා. ඒවා අපි ළඟ තියෙනවා. ඒතර මේ
අපේ සිතේ තිබෙන ආශ්‍රම මොනවාද? තණ්හාව. ඒකට කියනවා කාම ආසාව. කාම වස්තුන් කෙරෙහි බලපවත්වන තෘෂ්ණාව. එහෙමනම් මේ තෘෂ්ණාවද කියනවා කාම ආසාව කියලා. බමාසවේ කියන අපිට තියෙන මේ භවයේ කෙරෙහි ඇලීම. අපි කැමති මනුෂ්‍ය ලෝකයේ වාසය කරන්න. අපි කැමති දෙව්ලොවට යන්න. අපි කැමති නොයෙක් නොයෙක් සැපවත් ජීවිත ලබන්න. හැබැයි මේක රහත් වෙනකම් තියෙනවා. මේකට කියනවා භව ආශ්‍රමය. කාම තෘෂ්ණාවත් ඒ වගේම තමයි ඒ දිදිදි මාර්ගඵල දක්වාම සිත්වල පවතිනවා. දික්ඛාශ්‍රවය කියන්නේ වැරදි අවබෝධයක සෝවාන් වෙනකොට ඉවරයි. අප සියලු දෙනාටම තියෙනවා කාමාශ්‍රවය තියෙනවා, භවආශ්‍රවය තියෙනවා, දික්ඛාශ්‍රවයක් තියෙනවා. හතරවෙනි එකද කියනවා අවිඤ්ඤාශ්‍රවය. අවිඤ්ඤාශ්‍රවය කියන්නේ පින්වතුනි ආදි සත්‍ය අවබෝධ වෙලා නැහැ. එහෙමනම් අපි කවුරු රහත් වෙලා නැහැ. අපි සියලු දෙනා ළඟම අවිද්‍යාව තියෙන මොහොතකම තියෙන සසර නැවත නැවත උපදිනවා. යම් කෙනෙක් සසර ඉපදීම නැති කළා නම් එතන අවිද්‍යාව නැහැ. එහෙමනම් අපි කාලගත මේ අවිද්‍යාව තියෙනවා. එතකොට මේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිත්ථ ආශ්‍රව, අවිඤ්ඤාශ්‍රව කියන ආශ්‍රව හතරක් අපි ළඟ තියෙනවා. අපි ළඟ විතරක් නෙමෙයි සෝවාන් ආර්යයන් වහන්සේගෙන් එහා පින්න ඒ ටික අඩු කරගත්තා. අපි එහෙම අඩු කරලා නැහැ. අපි ළඟ තියෙනවා. අපි කරන්නේ මේ පින්දම් කරලා මෙන්න මේ ආශ්‍රව යෝනිති කරන්න. අර වාක්‍යය කියනවානේ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛය. මේ පින්කමෙන් ආසව මේ ආශ්‍රව ධර්ම හතර ක්ඛය දුර වේවා ක්ෂය වේවා කියන පැතුමයි අපි ඇති කරගන්නේ. එහෙමනම් මේ ආශ්‍රව හතරක් නැති කරනවායි කියන්නේ තණ්හාවයි දෘෂ්ටියයි මෝහයයි නැති කිරීම. තණ්හාවයි දෘෂ්ටියයි මෝහයයි නැති කිරීම තමයි ආශ්‍රවයෝ නැති කරනවා කියන අනාශ්‍රව කියලා කියන්නේ. ඒතොර රහතන් වහන්සේ අනාශ්‍රව කියන්නේ උන්වහන්සේගේ සිත මහ පුදුමයි. උන්වහන්සේගේ හිත මහා ලස්සනයි. උන්වහන්සේ ශාන්ත දර්ශන තත්වයකට පත්වන අපි හැම පත්වලා නැහැ. අපගේ සිත ලොකෝම රක් වෙනවා. මේම තරහා යනවා. ලෝභය හත ගන්නවා, මාන්නය හත ගන්නවා, ඊර්ෂ්‍යාව හත ගන්නවා. මේක නැති කරන්න පුළුවන්කම තියෙන මේ පින්දම් කිරීමෙන් විතරයි. එහෙමනම් මේ ආශ්‍රව ධර්ම නැති කරන යම් කිසි කෙනෙක් උතුම් අරිහත්වරපත් වුණා නම් ඒ රහතන් වහන්සේ ඒතං සන්තං එහෙතං පනේතං යදිදං සම්බ සංඛාර සමතෝ කියන තත්වෙටපත් වෙනවා. ඔන්නෝකයි රහතන් වහන්සේගේ තත්වය. උන්වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන් අනේසපයි අනේසපයි කියලා. අර ජෝතිය මහරහතන් වහන්සේ දිනපතාම නිතරම කියන කතාව අහෝ සුඛං අනේසපයි අනේසප නිතරම කියන. ඉතින් වික්ෂුන් වහන්සේලා හිතුවා මේ කාලයේ තිබුණ මාලිගාව මතක් වෙලා ඒ වගේම සියලු සම්පත් මතක් වෙලා අනේසපයි කියනවා කියලා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළාම බුදුරජාණන් වහන්සේ වදාළන මහණෙනි එහෙම හිතන්න එපා. මේ ජෝති ඉෂ්ඨවරයන් වහන්සේ සව් කෙලසොන්නසා අරිහත් වෙලපත් වුණා. මෙන්න මේ රහත් භූමියේ තිබෙන වැදගත්කම රහත් භවයේ තිබෙනා වූ වාසනාවන්තගම සිසිලස හිතල තමයි අනේසපයි අනේසපයි කියලා ප්‍රකාශ කරන්නේ. ඒතොර බලන්න පින්වත්නි මේ රහත් චිත්තයේ මොන තරම් වටිනවද කියලා. අපි මේ යන්නේ නොනවති යන්නේ ඔන්නෝය තත්ත්වය ලබා ගන්න. අපි නැති යම් දවසකද ප්‍රකාශ කරන්න පුළුවන් අනේසපයි අනේසපයි කියන වචනේ රහත් වුණොත් විතරයි ඕක කියන්න පුළුවන්. කමිත මෙහා කිසි කෙනෙකුට කියන්න බෑ. අනේ මම සැපෙන් ඉන්නවාය කියලා කියන බොහෝ දෙනෙක් එහෙම කියන්න බෑ. ඒ සැපේ ලෞකික වෙන්න පුළුවන්. නමුත් මේ නිර්වාණ සෝයක් ලබන්න අනේසපයි කියන මේ වචනේ ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබෙන්න පින්වතුනි කාටද? ඔන්නෝය රහතන් වහන්සේට විතරයි. එහෙමනම් පින්වත්නි අද අප මේ විශාල පින්කමක් මේ සිදු කරන්නේ ඒ පින්කමෙන් ලැබෙනා වූ ආනිසංස බලයෙන් නැවත වතාවක් මනුෂ්‍ය ලෝකයේ ඉතාමත් වැදගත් ජීවිතයක් ලබන්න පුළුවන්. ඒ වගේම සතර අපායන් අත මිදෙන්න මේ පින්කම අපට විශේෂයෙන් මහෝපකාර වෙනවා. ඒ වගේම දෙවියන් අතර බ්‍රහ්මයන් අතර උපත ලබන්න මේ සෑම පින්කමක්ම අපට මහෝපකාර වෙනවා. ඒ වගේම ආශ්‍රවයන් නැති කර දමලා අනාශ්‍රව සංඛ්‍යාත උතුම්ම රහත්වයන් අමහාමා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්න මේ සෑම පින්කමක්ම අපටම හොපසාද වෙනවා. ඒ නිසා අපවත්ී වදාති පූජ්‍යපාද පණ්ඩිත කනවැන්දෝ ශ්‍රී ජනවන් ස්වාමීදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිසායි ඔබ අප මේ කවුරුත් එකතු වෙලා මහා පින්කම් සිදු කරලා උතුම් නිවන් ප්‍රාර්ථනා කරගෙන මේ සසර ගමන ඉදිරියට යන්නේ. ඒ මහා ස්වාමින් වහන්සේ මේ ආරණ්‍ය සේනාසන වැඩ පිළිවෙල ආරම්භ නොකළේ නම් අරියධම්ම ස්වාමින් වහන්සේවත් මේ ස්වාමින් වහන්සේලාවත් මේ පින්නතුල්ලාවත් ඔබ අප කවුරුත් ගැහෙන විදිහක් නැහැ. මේ ආ දෙක තැනකදී මොන ගැහිලා මේ වගේ මහා පින්කම් කරගන්න අවස්ථාව හම්බ වුණේ අපවත් වේවදාලා පඬිත කඩවැද්දව මහ ස්වාමින් වහන්සේ නිසායි. ඒ මහ
ස්වාමීන් වහන්සේ උදාර බෝසත්ත්වයට නිසා මේ ආරණ්‍ය සේනාසන ආරම්භ කරන පුදුමාකාර දුකක් වේදලා ආපස්සට යන්න නැතුව ඉදිරියටම ගිය නිසා තමයි ලංකාව පුරාම දැන් ආරණ්‍ය සේනාස 150 ගානක් පමණ ඇති කරලා ඒව දියුණුවටපත් කරන්න මේ කටයුතු කරගෙන යන්නේ. එහෙමනම් අපේ ලංකා වාසයේ බෞද්ධෝ ඉතා වාසනාවන්තයි. ඒ වගේම විදේශයක ගණනාවකම මේ ධර්ම මිහිර බෙදා දෙමින් ඒ ස්වාමින් වහන්සේලා කටයුතු කරන ඒ උදවිය බොහොම වාසනාවන්තයි. අද මේ උදාන පුණ්‍ය කර්මය ඒ වගේ වාසනාවන්ත ධර්මයක් බෙදා දෙන මහා ස්වාමින් වහන්සේගේ පැවිදි ජන්මදිනයේ සිහිපත් කරන උන්වහන්සේගේ නිරෝගී භාවය දීර්ඝාස පතමින් තමයි ගම්පේ අද්නාගල ආරණ්‍ය සේනාසනයේ දායක සමාවේ සභාපතිතුමාණන් ප්‍රධාන නිර්ධාරි මණ්ඩලය තුළ දායක දායිකාවන් නා උයන ආරණ්‍ය සේනාසනයේ සභාපතිතුමන් ප්‍රධාන නිර්ධාරි මණ්ඩලය තුළ දායක දායිකාවන් එකතු වෙලා දැන් වර්ෂ 40කට අධික කාලයක් වරාම මේ මහා පින්කම සිදු කරගෙන යනවා. අදත් මේ පින්කම කිසිම අඩුපාඩුවක් නැතුව බොහෝම හොඳින් ඒ දෙපාර්ශ්වයෙන් එකතු වෙලා ඒ ස්වාමීන් වහන්සේගේ දීර්ඝාස පතාගෙන මේ මහා පින්කම නැවත වතාවක් සිදු කරගත්තා කියලා සන්තෝෂයෙන් පත් වෙන්න ඕන. එහෙමනම් මේ උදාර පින්කම සඳහා අපමණ ධනයක් වැය කරන අපමණ ශ්‍රමයක් වැය කරන අපේ දම්පේ තරුණ මහත්වරු දින ගණනාවක් වෙහෙස මහන්සි වෙලා මේ කටයුතු සම්පූර්ණ කළා තියෙනවා. අයියේ රාත්‍රී දන්සල පැවැත්වීම, උදේ ආහාර පාන සපයා දීම, මහ සංඝයාට දානමාන උපස්ථාන කිරීම, දවල් මේ පින්නතුල දානමාන උපස්ථාන කිරීම, පින්න පාද පූජ කිරීම ආදී මේ කාකාරී උපස්ථාන කටයුතුේ තරණ මහත්තුරු සූදානම් කළා තියෙනවා. උදෑසන දානයේ නා වූ යන ආරණ්‍ය සේනාසනයෙන් සූදානම් කරන මහා සංඝ රත්නයේ පූජා කරන කටයුතු සම්පාදනය කළා. ඒ වගේම තව බොහෝ පින්නතුන්ලා මේ උදාන පින්කම සඳහා තමන්ගේ ධනය ශ්‍රමය වැය කළ කටයුතු සම්පූර්ණ කළා. එහෙමනම් මේ මොහොත දක්වාම අප සිදු කරගනු ලැබෝ දාන සීල ධර්ම ශ්‍රවණ ආදී අනේක විද පුණ්‍ය සම්භාර ධර්මය අපවත් වේවදාල පඬිද කණවැද්දුව මහා ස්වාමීන් ඉන්ද්‍රයන් වහන්සේට ඒකාන්තෙන් අත්වේ ලෞතුරා බුදුවත් වේවා. අපවත් වේවදාල සීලම ස්වාමින් වහන්සේලාට මේ පිනත් මේ ගතුම් පරිදිය මහා නිවන් සුවත් වේවා. අරිය ධම්ම ස්වාමින් වහන්සේ වැනි වාසනාවන්ත දරුවෙක් හදාවදාගත් ආදරණීය මව්පිය දෙදෙනාට මේ පින අමහා නිවන් සම්පත් වෙනස හේතු වාසනා වේවා. ඒ වගේ මහද්දාගල ආරණ්‍ය සේනාසනේ දායක මණ්ඩලයේ මේ පින්කම රූපකාරක සෑම කෙනෙකුගේම නමින් පරලෝ සැපත් මව්පිය ගුරුවර බන්ධ මිත්‍රාදී ඥාතීන්ට නා වූ යන ආරණ්‍ය සේනාසනයේ සියලු දායක පින්නතුන්ලාගේ නමින් පරදෝෂපත් සිළුමෞකියේ ගුරුවර බන්ධ මිත්‍රාදීන්ට මේ පිනත් වෙන ඒ සෑම කෙනෝගේ මුදාර පැතුම් මුදන් පත්වේ සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරා අමහා මා නිවන් සම්පත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අප සෑම කෙනෝගේම නමින් පරදෝෂපත් මෞකියේ ගුරුවර බන්ධ මිත්‍රාදී ඥාතීන්ට මේ මහා පින්කම සඳහා ශ්‍රමය වැය කරමින් ධනෙ වැය කරමින් කටයුතු කළ පින්නතුන්ලාගේ නමින් පරලෝසපත්මෝපිය ගුරුවර බන්ධ මිත්‍රාදී සකල ඥාතීන්ට මේ පින පිහිටලා ඒ සමදනාතම දුකින් අත මෙදී සපවත් ජීවිතම ලබා අමහමා නිවන් සම්පත්පත් වේවා කියලා පින් පමුණුවන අතර පින්න සුමන කරුණාරත්න මෙතුමන් ප්‍රධාන අපේ දායක සභාවේ සිය පරලෝසපත් සියලුම දෙනා මේ පින අනුමෝදන්ව අමහමා නිවන් සුවම ලබත්වා. එවගේ මේ කුසල සම්භාරය ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ අනුමෝදන්ව දෙවියන්ගේ ඇසීසුරු සප සම්පත් අභිවර්ධනය වේවා. මේ පින්නතුල්ලාට බුදු සසුනටත් දේවාරක්ෂාව සලසා දෙත්වා. දිවි රාජ මණ්ඩලය අමහාමා නිවන් සම්පත්ම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අපගේ නමින් ජීවත් වන යම්තාක් ඥාති මිත්‍රාදීන් වෙතොත් ඒ සෑම දෙනාටමත් ගුරු උතුමන්ටත් හිතවත් අහිතවත් නදා සෑම දෙනාටමත් මේ ප්‍රදේශවාසීන්ටත් මුළු මහත් ලෝකවාසීන්ටත් මේ පිනත් වේවා. දෙවියන් වහන්සේ සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් සම්පත් ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. එවැගේම හද්දාගල ආරණ්‍ය සේනාසනයේ දායක සමාවේ සභාපතිතුමන් ප්‍රධාන තරුණ මහත්තුරු සියලු දෙනාටත් මේ පින්කම සඳහා ඒ ප්‍රදේශයෙන් දායක සභාන් උදව් උපකාර කළ සියලු දෙනාටත් නා වූ ආරණ්‍ය සේනාසනයේ සභාපතිතුමන් ප්‍රධාන උපකාර අනුග්‍රහ දක්වෝ සෑම කෙනෙකුටම. එවැගේම මේ අවස්ථාවර සහභාගී වන මේ මහත්තර මව්වර දෝ දරුවන් සිරු දනාතම අෂ්ට පරිස්කාරය පූජා කරමින් ප්‍රාර්ථනා කළ වීරසිංහ මහත්මයතුළු සෑම කෙනෙකුටම. එවගේම මේ අවස්ථාවට නානාවිධ පූජෝපාර උපස්ථාන දක්වන සැමටත් දන්සල් පැවැත්වූ සියලුම දෙනාතමත් උපස්ථාන කටයුතු කළ පින්නතුළ සිරු දනාතත් එවගේම මේ දහම් පොත් දෙකක් මුද්‍රණය කිරීමේලා කාර්ය නියතෝ පින්වත් ජාගොඩ මෑණියන්ටත් එවගේම පෙරේරා නෝන මහත්මියටත්
තවත් ධර්ම පොතක් මුද්‍රණය කළ බෙදා දුන්නේ සියලු පින්නතුන්ලාට මේ පින එකසේම අත වේවා සියලුම දෙනා මේ පින සාදරයෙන් සමාදරයෙන් සාදු සාදු කියා අනුමෝදන් වෙතුවා මෙපින් බලෙන් සියලු දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා මෙලව ජීවිත වාසනාවන්ත වේවා තිවිනසනීපකං අපලු කන්දරව සංසිඳේවා කායික මානසික සුවය සැලසේවා නිවන් දක්නාතුර බුදු සසුනත් දක්ගෙන පාරමී පුරා අමහා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු මෙතක වේලාප මේ සිදු කර ගනු ලැබෝ සකල විද කුසල සම්භාර ධර්මය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමාධිපති හා ප්‍රධාන අනුශාසක දුරන්දර අග්ගමහා කම්මත්තාන ආචාර්ය දුරෙන් පිදුම් ලද අතිපූජ්‍ය පාද නාවියනේ අරිය ධම්මනායක ස්වාමීන් වහන්සේට ඒකාන්තෙන් අත් වේවා සාදු සාදු කියන මොහොතන් වෙතුවා දෙපින් බලෙන් හා බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් දිවිරාජ මණ්ඩලයේ රකවරණෙන් තිබෙන්නා වසනීපකං අකුළු පන්දරව සංසිඳේවන් කායික මානසික සුවපන් භාවය සැලසේවා තම තමන් බොහෝ දෙනාට උපකාර අනුග්‍රහ වෙමින් පාරමී පුරා ගන්නට ලැබේවා සසර ගමනේදී බුදු සසුනද පිහිට වෙමින් කල්යාණ මිත්‍රත්වයෙන් අපතද පිහිට වෙමින් පාරමී පුරා අමහා නිර්වාණ සම්පත්තිය සුවසේම ලබත්වා බුදු බවම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරගනිමු එවැගේම සී ගල්දුවාරණ සේනාසනස්තු සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ සභාපති මහත්වරුන්ට ලේකම් මහත්වරුන්ට සම්බන්ධාගාරික තුමාට පාලක ලේකම් තුමා ප්‍රධාන නිලධාරි මණ්ඩලයටත් එවැගේම පුණ්‍යාධාර භාවකාර මණ්ඩලයේ සමටත් මේ කුසලානුභාවෙන් නිරෝගී සම්පත් දීර්ඝාවස කායික ශක්තිය මානසික ශක්තිය සමට ලැබෙලා තම තමන් බුදු සසුන දියුණුව පිණිස කටයුතු කරන්න ශක්තිය බලය ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඥාතීන දෙවියන් සියලු සත්යන් වෙත පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන් එත්තානතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තානතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තානතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛං සුසාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛං සුදේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝ දිත්වා චිරං රක්ඛං සත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතෝ යාව නිම්මාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතෝ යාව නිම්මාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ තෝ යාව නිම්මාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවං කයාවහං හෝතෝ සම්බ දුක්ඛාපමංචතෝ සාදු සාදු සා ඒ වාක්‍ය කවුරු කියවන්න මාගේ මේ දානමය සීලමය බුද්ධ පූජාමය බුද්ධ වන්දනාමය භාවනාමය ධර්ම ශ්‍රවණමය ප්‍රාප්ති දානමය කුසලානි සංසය අපසමද නාතද මියගිය ඥාතීන්ටද මවපිය ගුරුතුමන්ටද සියලු දෙවියන්ටද සියලු සත්වයන්ටද එකසේම අත් වේවා අනුමෝදන් වෙත්වා මෙපින් බලයෙන් ජරා මරණ ආදී අනේක දුක්ඛයන්ගෙන් නිදහස්ව ලබන්නා වූ අමා මහ
ඉස්සනි වංසුව පිණිසම ඒතු වේවා වාසනා වේවා සාදු සාදු සා සම්බීතියෝ විවංජන්තෝ සම්බරෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුකේ දීගායුකෝ භව ලවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධාන භාවේන සදා සත්‍ය භවන්තතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුන්ති භවන්තතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තතේ